හරි. ලියාගන්න මාතෘකාව එහෙම තරුවක් දාලා ලියන්න මාතෘකාව අවකාශ නැහැ. මධ්‍යස්නායු පද්ධතියට ප්‍රධාන කොටස් දෙකක් අයත් වේ. මධ්‍යස්නායු පද්ධතියට ප්‍රධාන කොටස් දෙකක් අයත් වේ. මධ්‍යස්නායු පද්ධතියට ප්‍රධාන කොටස් දෙකක් අයත් වේ. මධ්‍යස්නායු පද්ධතියට ප්‍රධාන කොටස් දෙකක් අයත් වේ නම් 1 මොළය අංක 2 සුසුම්නාව කියලා ලියන්න. එක මොළය අංක 2 සුසුම්නාව කියලා ලියන්න. ඊට පස්සේ මාතෘකාව කරගන්න මොළය. ඊට පස්සේ මාතෘකාව කරගන්න මොළය. මොළය කියලා මාතෘකාවක් කියන්නේ. ඒ අර්ථය ලියන්න මෙහෙම පළවෙනි මාතෘකාව මොළය අර්ථේ. මෙහෙම ලියන්න තරවද්දා ලියන්න. දේහ පරිමාවෙන් 50න් එකක් පමණ වේ. 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 ඔයාගේ ඇඟේ පරිමාවෙන් 50න් එකක් වගේ තමයි මොළේට තියෙන්නේ. ඊට පස්සේ ලියන්න මොළේ ආරක්ෂා වී ඇති ආකාර කියලා. මොළේ ආරක්ෂා වී ඇති ආකාර. ඔයාගේ මොළේ කොහොමද ආරක්ෂා වෙලා තියෙන්නේ? මොළය ආරක්ෂා වී ඇති ආකාර. මොළය ආරක්ෂා වී ඇති ආකාර. පුතේ මොළය ආරක්ෂා වෙලා තියෙන ආකාර මං ප්‍රධාන දෙකක් කියන්නම් ඔයාට. එකක් තමයි පුතේ මේ හිස් කබල. අපි ඒවට කියන්නේ කපාල අස්ති මගින් කියලා. එයා අංක 1 කපාල අස්ති මගින්. කපාල අස්ති මගින්. ඒ වගේම පුතේ මේ කපාලස්ති සහ මොළය අතර තියෙන පටල විශේෂයක්. ඒවට කියන්නේ මෙනෙන්ජි පටල කියලා. මෙනෙන්ජි පටල මගින්. කියන්න දෙවෙනි එක මෙනෙන්ජි පටල මගින්. මෙනෙන්ජි පටල මගින්. මෙනෙන්ජි පටල මගින්. ඒ කියන්නේ මේ තියෙන වාගේ මොළය කියලා හිතන්නකෝ. මේ ප්‍රදේශයේ මොළය කියලා හිතන්නකෝ. මේ තියෙන වාගේ මොළය. හරි. මේ මොළයට පිටතින් තියෙනවා පුතේ මේ පටල තුනක්. මොළයට පිටතින් තියෙනවා පටල තුනක්. මම මේ විදිහට දල වශයෙන් අඳින්නම්. මෙන්න මේ මොළයට ආසන්නයෙන්ම තියෙන පටලයට කියන්නේ පුතේ චීනාංශුකාව. චීනාංශුකාව කියලා කියන්නේ. ඒ වගේම මේකට කියනවා මැද එක්කෙනාට කියනවා ජාලාකාර පටලය. ජාලාකාර පටලය කියලා කියනවා පිටින්ම තියෙන පටලයට කියන්නේ වරාශිකාව කියලා. මේ තමයි පුතේ මෙනෙන්ජි පටල තුන. මම මෙතනින් අඳින්නම් කපාල අස්ති ඈ. මෙතන කපාල අස්ති. ඒක මෙනෙන්ජි පටලයක් නෙමෙයි. කපාල අස්ති. හරි මේ ජාලාකාර පටලය කියලා කියමුකෝ මේකට. හරි. එතකොට මිනිසාගේ මොළය ප්‍රධාන කොට ආරක්ෂා වෙලා තියෙන ප්‍රධාන ක්‍රම දෙකයි කපාලස්ති මගින් සහ මෙනෙන්ජි පටල මගින්. මෙනෙන්ජි පටල පුතේ වර්ග තුනක් තියෙනවා. මොළයට කිට්ටුවෙම තියෙන චීනාංශුකාව, ජාලාකාර පටලය සහ වරාශිකා. අංගේ කොටස් තුන මතක තියාගන්න මෙනෙන්ජි පටල යටතේ. ඒකෙදි මට විශේෂයෙන් කියන්න දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ මෙනෙන්ජි පටල අතර තියෙනවා පුතේ විශේෂ තරලයක් ද්‍රවයක් තියෙනවා. ඒකට කියන්නේ මස්තිස්ක සුසුම්නා තරලය කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ මස්තිස්ක සුසුම්නා තරලය කියලා කියන්නේ. පැහැදිලිද? මේ මෙනෙන්ජි පටල අතර තියෙනවා විශේෂ තරලයක්. ඒකට කියන්නේ මස්තිස්ක සුසුම්නා තරලය. මොකද නම මස්තිස්ක සුසුම්නා තරලය කියලා තමයි කියන්නේ. මෙනෙන්ජි පටල අතර තියෙන විශේෂ තරලය. ඒකට කියනවා මස්තිස්ක සුසුම්නා තරලය. මොකක් කියලාද කියන්නේ? මස්තිස්ක සුසුම්නා තරලය කියලා කියනවා. මෙනෙන්ජි පටල අතර තියෙන විශේෂ තරලයට කියන්නේ මස්තිස්ක සුසුම්නා තරලය. මේක පොතේ ඉතාම වැදගත් තරලයක්. මේකෙන් කාර්යයන් ගොඩක් සිද්ධ වෙනවා. අපි චුට්ටක් මේ ටික ලියාගෙන යන්න. දැන් අපි කතා කරේ මොළය ආරක්ෂා වෙලා තියෙන ආකාරනේ. පොඩි මාතෘකාවක් ගන්න මෙනෙන්ජි පටල කියලා. මෙනෙන්ජි පටල මෙනෙන්ජි පටල වර්ග තුනක් තිබේ. එනම් 1 2 3 දාලා ලියන්නකො. චීනාංශුකාව ජාලාකාර පටලය වරාශිකාව. චීනාංශුකාව ජාලාකාර පටලය වරාශිකාව. චීනාංශුකාව ජාලාකාර පටලය වරාශිකාව. චීනාංශුකාව ජාලාකාර පටලය
චීනාංශුකාව ජාලාකාර පටලය වරාශිකාව චීනාංශුකාව ජාලාකාර පටලය වරාශිකාව දැන් මුතේ මේ රූපේ අඳින්නකො උදේට වාට තේරෙනවා මොලේට කිට්ටුවෙන් තියෙන චීනාංශුකාව කපාලස්තියට ළඟින් තියෙන්නේ වරාශිකාව කියලා ඔයාලට තේරෙනවා මේ රූපේ අඳින්න मनी गांधी मोपी अरविला अरविला मदीना वीडियो के नमस्तला रूपे अंदर तरवा मेनेंजी पटलातर मेनेंजी पटलातर मेनेंजी पटलातर मेनेंजी पटल अतर मस्तिष्क सुषुम्ना तरलेले सहदिन्वेन මෙනෙන්ජි පටල අතර මස්තිෂ්ක සුසුම්නා තරලයේ ලෙස හැඳින්වෙන මස්තිෂ්ක සුසුම්නා තරලයේ ලෙස හැඳින්වෙන මෙනෙන්ජි පටල අතර මස්තිෂ්ක සුසුම්නා තරලයේ ලෙස හැඳින්වෙන විශේෂ තරලයක් පවතී විශේෂ තරලයක් පවතී විශේෂ තරලයක් පවතී මස්තිෂ්ක සුසුම්නා තරලයේ ලෙස හැඳින්වෙන විශේෂ තරලයක් පවතී उदय मेन मे मेनेंजी पटल के मुले वटे विरा सुषुम्ना वटे अरे सुषुम्ना वेम कथाकर मतृकावा मस्तिष्क सुषुम्ना तरले कार मस्तिष्क सुषुम्ना तरले कार मनोदे मस्तिष्क सुषुम्ना तरले किल बल मस्तिष्क सुषुम्ना तरले कार मस्तिष्क सुषुम्ना तरले कार्यान मनवाद के लिए उतने में मस्तिष्क सुषुम्ना तरले मगिन मोले सा सुषुम्ना वट निकाम पावी में गुण्यक लबा देन ऐ दें मोले टे पिटिंग तीन द्रव्यक ने सुषुम्ना वट पिटिंग तीन द्रव्यक ने तो मोले टे सुषुम्ना वट पावी में गुण्यक अभी क्या उत्प्लावकता गुण्यक लबा देन मोले टे सा सुषुम्ना वट मोना गुण्यक उत्प्लावकता गुण्यक लबा देन एवा गे मतमाई මේ මොලය හා සුසුම්නාව විජලණේ වේලණේකින් ඒ වගේම සුද්‍ර ජීවින්ගෙන් ආරක්ෂා කරනවා විජලණයෙන් සහ සුද්‍ර ජීවින්ගෙන් ආරක්ෂා කරනවා ඒ වගේම මේ මස්තිෂ්ක සුසුම්නා තරලේ මොලය සහ සුසුම්නාවේ උෂ්ණත්වය පාලනය කරනවා මොලය සහ සුසුම්නාවේ මොකද්ද පාලනය කරන්නේ උෂ්ණත්වය පාලනය කරනවා ඊට අමතරව අපි ගෑස් වෙනකොට ඇවිදිනකොට දුවනකොට ඇති වෙනවනේ කම්පන ඒ කම්පන උරා ගන්නවා ඒනිසායි කම්පන මොලේට සහ සුසුම්නාවට ලැබෙන්නේ නැහැ. නම්මගේ අතින් දැන් කාරණා හතරක් කියුණානේ. පළවෙනි එක තමයි මොලේටයි සුසුම්නාවටයි පාවීමේ ගුණයක් උත්ප්ලාවකතා ගුණයක් දෙනවා. මොලේට සහ සුසුම්නාව විජලණය වෙන එක සුද්‍ර ජීවීන්ගෙන් වෙන හානිය ආරක්ෂා කරලා දෙනවා. තුන්වෙනි කාරණාව තමයි උෂ්ණත්වය පාලනය කරලා දෙනවා. හතරවෙනි කාරණාව තමයි කම්පන උරා ගන්න. ලියන්නකෝ මෙහෙම එක මොලේට හා සුසුම්නාවට උත්ප්ලාවකතා ගුණයක් ලබා දීම 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 මොලේට හා සුසුම්නාවට උත්ප්ලාවකතා ගුණයක් ලබා දෙනවා පාවීමේ ගුණයක් ලබා දෙනවා දෙවෙනි එක
අගදික මොලයහා සුන්නාව විජලණයෙන් හා මොලයහා සුන්නාව විජලණයෙන් හා සුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීම 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 විජලණයෙන් හා සුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීම තුන්වෙනි එක උෂ්ණත්ව පාලනය හතරවෙනි එක කම්පන උරා ගැනීම හතරවෙනි එක කම්පන උරා ගැනීම හතරවෙනි එක කම්පන උරා ගැනීම කම්පන උරා ගැනීම පුතේ මේ මස්තිෂ්ක සුම්නා තරලයට එහෙම නැත්නම් මේ මෙනෙන්ජි පටලවලට වෛරස් ආසාදනය වෙන්න පුළුවන් මේ මස්තිෂ්ක සුම්නා තරලයට එහෙම නැත්නම් මෙනෙන්ජි පටලවලට වෛරස් ආසාදනය වෙන්න පුළුවන් ඒ වෛරස් ආසාදනය වුණාම හැදෙන ලෙඩේට කියනවා මෙනෙන්ජයිටිස් කියලා මෙනෙන්ජයිටිස් කියන රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේක පුතේ මේ මාරාන්තික රෝග තත්ත්වයක් මේ මෙනෙන්ජයිටිස් කියන තත්ත්වය ඇති වුණොත් ඇතැම් විට මිය යන්න පුළුවන් සමහර ලාවට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් නමුත් දැන් ඉතින් ගොඩක් තාක්ෂණයේ වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුවින්ද ඒ වෙනුත් ඉතින් බේර ගන්න ආරක්ෂා කර ගන්න පුළුවන්කමක් යම් ප්‍රමාණයකට තියෙනවා නමුත් මේක මාරාන්තික රෝගයක් හැටියට තමයි සලකන්නේ හරිද ලියන්න මෙනෙන්ජි පටල වලට වෛරස් ආසාදනය වීමෙන් මෙනෙන්ජි පටලවලට වෛරස් ආසාදනය වීමෙන් ඒවා ඉදීමේ 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 ඒකනම් ලියන්න එම රෝග තත්ත්වය එම රෝග තත්ත්වය අතු පෑනෙන් ලියන්න මෙහෙම මෙනෙන්ජයිටිස් මෙනෙන්ජයිටිස් එම රෝග තත්ත්වය මෙනෙන්ජයිටිස් එම රෝග තත්ත්වය මෙනෙන්ජයිටිස් ලෙස හඳුන්වයි එම රෝග තත්ත්වය මෙනෙන්ජයිටිස් ලෙස හඳුන්වයි එම රෝග තත්ත්වය මෙනෙන්ජයිටිස් ලෙස හඳුන්වයි එන මොකද ලෙඩේට කියන්නේ මෙනෙන්ජයිටිස් කියලා කියනවා. හරි. දැන් අපි කතා කරමු තනිකරම දැන් අපි කතා කරේ මේ මොලේ ආරක්ෂා වෙලා තියෙන ආකාර ගැනනේ. ඒකෙදි කපාලස්ති ගැන කතා කරා මේ මොනවා ගැනද මෙනෙන්ජි පටල ගැන කතා කරන්නේ. දැන් වැඩිපුර කතා කරේ මෙනෙන්ජි පටල ගැන. උදේ මිනිසාගේ මොලේ කියවහම එකටයි කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මස්තිෂ්කය. එකක් තමයි මස්තිෂ්කය. මස්තිෂ්කය දෙවෙනි එක කියන්නේ අනුමස්තිස්කේ අනුමස්තිස්කේ ඔකට තමයි මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙන කුඩා මොලේ කියලා හරිද තුන්වෙනි එක කියනවා සුසුම්නා ශීර්ෂකේ සුසුම්නා ශීර්ෂකේ මේ තමයි පුතේ මිනිසාගේ මොලේ තියෙන ප්‍රධාන කොටස් තුන මස්තිස්කේ අනුමස්තිස්කේ සුසුම්නා ශීර්ෂකේ මස්තිස්කේ අනුමස්තිස්කේ සුසුම්නා ශීර්ෂකේ මොලේ ලොකුම කොටස තමයි පුතේ මස්තිස්කේ කියලා කියන්නේ මිනිසාගේ මොලේ තියෙන ලොකුම කොටස තමයි මස්තිෂ්කය කියලා කියන්නේ. මිනිසාගේ මොලේ තියෙන ලොකුම කොටස. මේ වගේ විශාලම කොටස තමයි මස්තිෂ්කය කියලා කියන්නේ. මස්තිෂ්කය. මේ තමයි මිනිසාගේ මොලේ තියෙන විශාලතම ප්‍රදේශය මස්තිෂ්කය. මස්තිෂ්කය කියන කොටස මේ විදිහට. මේ දෙන්නේ පොතේ කුඩා මොලේ කියලා අපි මිනිස්සු කියන්නේ. මේකට කියන්නේ අනුමස්තිෂ්කය කියලා. අනු මස්තිෂ්කය කියලා කියන්නේ ඊට පස්සේ මුතේ පල්ලෙහාට සුසුම්නාව එනවනේ ඒ සුසුම්නාව පටන් ගන්න හරිය සුසුම්නාව පටන් ගන්න හරිය ඒකට කියන්නේ මුතේ සුසුම්නා ශීර්ෂකය සුසුම්නා ශීර්ෂකය ඒකත් අයිති වෙන්නේ මොලේට මෙන්න මේ කොටස් වලට තමයි අපි කියන්නේ මොකක් කියලා මොලේ කියලා කියන්නේ
මෙන්න මේ කොටස් තුනට තමයි අපි මොළය කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මිනිසාගේ මොළය කියවම් ප්‍රධාන කොටස් තුනයි. ලොකුම ප්‍රදේශය මොකද්ද? මස්තිෂ්කය. මේ ප්‍රදේශය අනුමස්තිෂ්කය. මේ ප්‍රදේශයට කියනවා මොකක් කියලාද? සුසුම්නා ශීර්ෂකය කියලා. මේ කොටස් තුනෙන් තමයි මිනිසාගේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ. ලියන්නකෝ. තරුවක් දාලා ලියන්න. මිනිසාගේ මොළය प्रधान मिनसागे मोले प्रधान निर्माणे वीतिवे मिनसागे मोले प्रधान निर्माणे वीतिवे प्रधान निर्माणे वीतिवे एनाम एनाम एक එනම් එක මස්තිෂ්කය එනම් අංක එක මස්තිෂ්කය එනම් අංක එක මස්තිෂ්කය අංක දෙක අනුමස්තිෂ්කය අංක දෙක අනුමස්තිෂ්කය එක මස්තිෂ්කය දෙක අනුමස්තිෂ්කය අංක තුන සුසුම්නා ශීර්ෂකය මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නා ශීර්ෂකය मस्तिष्के अनुमस्तिष्के सुसुम्ना शीर्षक मस्तिष्के अनुमस्तिष्के सुसुम्ना शीर्षक අනේද වෙලාව මදි නම් රූපේ අඳින්න වීඩියෝ එක නවත්තලා රූපේ අඳින්නයි තියෙන්නේ හරි දැන් පුතේ ලියන්න මාතෘකාව මස්තිෂ්කය කියලා මස්තිෂ්කය කියලා ලියන්න මාතෘකාව හරි මම මේ කියන ටික හොඳට අහගෙන ඉන්නේ පුතේ මස්තිෂ්කය තමයි මොලේ තියෙන විශාලතම ප්‍රදේශය මස්තිෂ්කයේ පිටත පුතේ රැලි වැටලා තියෙන්නේ අපි කියන සංවලිතයි කියලා එනම් මස්තිෂ්කයේ තමයි මොලේ විශාලතම ප්‍රදේශය මස්තිෂ්කයේ පිටත පුතේ රැලි වැටලා තියෙන සංවලිතයි හරිද මේ මස්තිෂ්කයේ පිටත අලු පාටයි මස්තිෂ්කයේ පිටත අලු පාටයි අලු පාට වෙන්න හේතුව තමයි මෙස්වේ අලු පාට වෙන්න හේතුව තමයි දුෂර ද්‍රව්‍ය පැවතීම මොන ද්‍රව්‍යද දුෂර ද්‍රව්‍ය දුෂර ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ අර මේ දුෂර ද්‍රව්‍ය කියලා කියන්නේ සෛල දේහවල තියෙන නිසල් කණිකා එවෙන් තමයි මේ අලු පාට එන්නේ දුෂර ද්‍රව්‍ය මස්තිෂ්කයේ අතුල බැලුවොත් එහෙම හරලා පුතේ සුදු පාටයි
එකට හේතුව තමයි ශ්වේත ද්‍රව්‍ය තිබුණේ. ශ්වේත ද්‍රව්‍යින් නෙපුතේ අර මයලින් කොපු වලින් ස්නායු සෛල වල අපි යන්නේ මයලින් කොපු කියලා જાතිය. මයලින් කොපු වලින් තමයි සුදු පාට එන්නේ ශ්වේත ද්‍රව්‍ය තියෙන්නේ. එහෙනම් මොකද්ද මං කියන්නේ? මස්තිෂ්කයේ තමයි මොලේ විශාලතම ප්‍රදේශය. මස්තිෂ්කයේ පිටත රැලි වැටලා තියෙන්නේ. අපි කියනවා මොනවලිතයි කියලාද? සංවලිතයි කියලා කියනවා. මස්තිෂ්කයේ පිටත ප්‍රදේශයේ මොන පාටයිද? අලු පාටයි. ඒකට හේතුව මොන ද්‍රව්‍ය පැවතීම කියලාද කියන්නේ? දුෂර ද්‍රව්‍ය පැවතීම. මොන ද්‍රව්‍ය පැවතීමද? දුෂර ද්‍රව්‍ය පැවතීම. මස්තිෂ්කයේ ඇතුළත මොන පාටද? සුදු පාටයි. මොන ද්‍රව්‍ය පැවතීමද? ශ්වේත ද්‍රව්‍ය පැවතීම. උදේ මේ මස්තිෂ්කය කියන එකේ ශ්‍රම විභජනයක් තියෙනවා. ශ්‍රම විභජනයක් කියලා කියන්නේ එක එක කාර්යයන් පාලනය කරන්න එක එක ප්‍රදේශ තියෙනවා. එක එක ප්‍රදේශ වලට එක එක කාර්යයන් වෙන් කරලා දීලා තියෙනවා. දැන් උදාහරණයක් පෙනීම පාලනය කරන්න වෙනම ප්‍රදේශයක්. ඊට පස්සේ රස පාලනය කරන්න තව ප්‍රදේශයක්. උණුසුම සිසිලස අඳුර ගන්න තව ප්‍රදේශයක්. ඒ විදිහට එක එක ප්‍රදේශ වලට මේ පාලනය දීලා තියෙනවා. එතකොට හොඳට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි කියන මොන විභජනයක් තියෙනවද? ශ්‍රම විභජනයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ මස්තිෂ්කයේ හැදිලා තියෙන පුතේ අර්ධගෝල දෙකකින්. මේ වගේ අර්ධගෝල දෙකකින්. වම් මස්තිෂ්ක අර්ධගෝලයේ සහ දකුණු මස්තිෂ්ක අර්ධගෝලයේ. මේකේ විශේෂත්වය කියන්නේ වම් මස්තිෂ්ක අර්ධගෝලයෙන් පාලනය කරන්නේ ශරීරයේ දකුණු පැත්ත. දකුණු මස්තිෂ්ක අර්ධගෝලයෙන් පාලනය කරන ශරීරයේ වම් පැත්ත. ඉතින් පැත්ත මාරු කරලානේ පාලනය කරන්නේ. ඒ නිසා මේකට කියනවා විරුද්ධ පැති පාලනය කියලා. දැන් බැරි වෙලාවත් යම් මස්තිෂ්ක මේ වම් මස්තිෂ්ක අර්ධගෝලයට හානියක් සිද්ධ වුණොත් ශරීරයේ දකුණු පැත්ත පණ නැතු යන. දකුණු මස්තිෂ්ක අර්ධගෝලයට හානියක් වුණොත් ශරීරයේ වම් පැත්ත පණ නැතු යන. ඒතර පැත්ත මාරු කරලක් කරන පාලනය නිසා මේකට කියනවා විරුද්ධ පැති පාලනය කියලා. මොන පැති පාලනයද? විරුද්ධ පැති පාලනය. ඊළඟට මතක තියාගන්න මේ මස්තිෂ්කයෙන් මොනවද කරන්නේ? මොනවද මස්තිෂ්කයෙන් පාලනය කරන්නේ? උදේ මේ මස්තිෂ්කයෙන් පාලනය කරන පළවෙනි ක්‍රියාවලිය තමයි මස්තිෂ්කයෙන් පාලනය කරන පළවෙනි ක්‍රියාවලිය තමයි සංවේදන හඳුනා ගැනීම. පැහැදිලිද? අපිට ලැබෙන සංවේදන පෙනීම, ඇසීම, ගඳ සුවඳ, රසය, ඒ වගේ සංවේදන හඳුනා ගන්න මස්තිෂ්කයෙන්. ඒ වගේම පුතේ ඉච්ඡානුග ක්‍රියා පාලනය. ඉච්ඡානුග ක්‍රියා. මේ වචනේ අහලා ඇති පේශිව. ඉච්ඡානුග ක්‍රියා පාලනය කිරීම. ඉච්ඡානුග කියන්නේ පුතේ හිතාමතා. හිතාමතා කරන ක්‍රියා පාලනය කරන්නේ මස්තිෂ්කයෙන්. එහෙනම් ඉච්ඡානුග ක්‍රියා පාලනය කිරීම. නම් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි මොකද්ද? සංවේදන හඳුනා ගැනීම. දෙවෙනි එක ඉච්ඡානුග ක්‍රියා පාලනය කිරීම. තුන්වෙනි එක මතකය, බුද්ධිය, නුවණ, ප්‍රඥාව වගේ උසස් මානසික ක්‍රියා පාලනය වෙන්නේ මස්තිෂ්කයෙන්මයි. ඔන්න මම දැන් මස්තිෂ්කය ගැන නැවත වතාවක් කියනවා. මිනිස් මොළයේ තියෙන විශාලතම ප්‍රදේශය මස්තිෂ්කය. මේකේ පිටත රැලි වැටලා තියෙන සංවලිතයි. පිටත ප්‍රදේශයේ අලු පාටයි දුෂර ද්‍රව්‍ය නිසා. ඇතුළත ප්‍රදේශයේ සුදු පාටයි ශ්වේත ද්‍රව්‍ය නිසා. ඊළඟට මේ මිනිසාගේ මොළය තුළ මස්තිෂ්කය තුළ ශ්‍රම විභජනයක් තියෙනවා. එක් එක් ක්‍රියා පාලනය කරන්න වෙන වෙනම ප්‍රදේශ වෙන් වෙලා තියෙනවා. මස්තිෂ්කයේ ප්‍රධාන අර්ධගෝල දෙකකින් ඇදලා තියෙන්නේ වම් මස්තිෂ්ක අර්ධගෝලයයි දකුණු මස්තිෂ්ක අර්ධගෝලයයි. වම් මස්තිෂ්ක අර්ධගෝලයේ ශරීරයේ දකුණු පැත්ත පාලනය කරනවා. දකුණු මස්තිෂ්ක අර්ධගෝලයේ ශරීරයේ වම් පැත්ත පාලනය කරනවා. මේකට කියනවා මොන පැති පාලනයද? විරුද්ධ පැති පාලනය කියලා කියනවා. එතකොට බැරි වෙලාවත් වම් මස්තිෂ්ක අර්ධගෝලයට හානියක් වුණොත් ශරීරයේ දකුණු පැත්ත තමයි පණ නැති වෙන්නේ. එහෙමත් මං කියලා දුන්නා. ඊට පස්සේ මේ මස්තිෂ්කයෙන් කරන ක්‍රියා සංවේදන හඳුනා ගැනීම කරනවා. ඒ වගේම ඉච්ඡානුග ක්‍රියා පාලනය කරනවා. මතකයේ බුද්ධිය නුවණ ප්‍රඥාව වගේ උසස් මානසික ක්‍රියා පාලනය කිරීමකුත් කරනවා. එහෙනම් අපි ලියමු මස්තිෂ්කය ගැන. ලියවනේද මාතෘකාව මස්තිෂ්කය කියලා. ලියන්න මෙය මොළයේ විශාලතම ප්‍රදේශයයි. මෙය මොළයේ විශාලතම ප්‍රදේශයයි. ඊළඟ තරලපොන මස්තිෂ්කයේ පිටත ප්‍රදේශය රැලි වැටියද වරාංග ඇතුළේ යන සංවලිතය කියලා. මස්තිෂ්කයේ පිටත ප්‍රදේශයේ රැලි වැටියද වරාංග ඇතුළේ යන සංවලිතය කියලා. සංවලිතය වරණවා. ඊළඟ තරලපොන
मस्तिष्क पिटत प्रदेश मस्तिष्क पिटत प्रदेश दुशर द्रव्य दुशर द्रव्य मस्तिष्क पिटत प्रदेश दुशर द्रव्य एतिनिसा अलुपहती है मस्तिष्क पिटत प्रदेश दुशर द्रव्य एतिनिसा अलुपहती है मस्तिष्क पिटत प्रदेश दुशर द्रव्य एतिनिसा अलुपहती है इलावा तरुला कौन है मस्तिष्क एतुलत मस्तिष्क एतुलत मस्तिष्क एतुलत श्वेत द्रव्य एतिनिसा मस्तिष्क अतुलत 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 श्वेत द्रव्य एतिनिसा सुदुपहति 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 इलंग तरुला कुन मस्तिष्कय 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 वामहा दकुनु लेस मस्तिष्कय वामहा दकुनु लेस मस्तिष्कय वामहा दकुनु लेस अर्धगोल देखकिन सैदी तिबे मस्तिष्कय वामहा दकुनु लेस अर्धगोल देखकिन सैदी तिबे 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 तरवा वाम मस्तिष्क अर्धगोले मगिन वाम मस्तिष्क अर्धगोले मगिन सिरुरे दकुनु पसद वाम मस्तिष्क अर्धगोले मगिन सिरुरे दकुनु पसद वाम मस्तिष्क अर्धगोले मगिन सिरुरे दकुनु पसद दकुनु मस्तिष्क अर्धगोले मगिन दकुनु मस्तिष्क अर्धगोले मगिन दकुनु मस्तिष्क अर्धगोले मगिन सिरुरे वाम पसद दकुनु मस्तिष्क अर्धगोले मगिन सिरुरे वाम पसद दकुनु मस्तिष्क अर्धगोले मगिन सिरुरे वाम पसद पालने कराय पालने कराय पालने कराय मेय विरुद्ध पैति पालने लेस मेय विरुद्ध पैति पालने लेस हंदुनवाय මේ විරුද්ධ පැති පාලනය ලෙස හඳුන්වයි මේ විරුද්ධ පැති පාලනය ලෙස හඳුන්වයි මේ විරුද්ධ පැති පාලනය ලෙස හඳුන්වයි තරුවක් දාන්න මේ නිසා වම් මස්තිෂ්ක අර්ධගෝලයට හානියක් සිදු වුවොත් වම් මස්තිෂ්ක අර්ධගෝලයට හානියක් සිදු වුවොත් मेनसा वम मस्तिष्क अर्धगोलेट हानियक् सिदुवो सिरुरे दकुनु पास पण नैति वीयाम सिदुवे सिरुरे दकुनु पास पण नैति वीयाम सिदुवे
සිරුරේ දකුණු පස පන නැති වී යාම සිදු වේ. ඊළඟ තරලකුණ මස්තිෂ්කයේ තුල මස්තිෂ්කයේ තුල ශ්‍රම විභජනයක් දැකගත හැකි වේ. 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 එනම් එක් එක් ක්‍රියා පාලනය කිරීමට විවිධ ප්‍රදේශ හැඩ ගැසී තිබේ. එක් එක් ක්‍රියා පාලනය කිරීමට විවිධ ප්‍රදේශ හැඩ ගැසී තිබේ. හරි, ලියන්න මාතෘකාව, අනුමාතෘකාව. මස්තිෂ්කයේ කාර්යය. එක, සංවේදන හඳුනා ගැනීම. අංක දෙක, ඉච්ඡානුග ක්‍රියා පාලනය කිරීම. තුන, මතකය නුවණ බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම. මතකය නුවණ බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම. මතකය නුවණ බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම. මතකය නුවණ බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම. හරි, අලුත් මාතෘකාව කරගන්න. අනුමස්තිෂ්කය. හරි, මේකෙදි කියන්න තියෙන්නේ පොතේ මෙයත් හැදිලා තියෙන්නේ අර්ධගෝල දෙකකින්. පැහැදිලිද? අනුමස්තිෂ්කය හැදිලා තියෙන්නේ අර්ධගෝල දෙකකින්. අනුමස්තිෂ්කයේ පිටත පුතේ අලු පාටයි, ඇතුළත මොන පාටයිද? සුදු පාටයි. මෙයාට පුළුවන් පුතේ, මෙයා හරි වැදගත් වෙන්නේ පේශි සමායෝජනේ පාලනය කරන. මෙයා පේශි සමායෝජනේ කියන එක පාලනය කරනවා. දේහ සමතුලිතතාවය කියන එක පාලනය කරන්නේ මෙන්න මේ අනුමස්තිෂ්කයේ මත. පැහැදිලිද? දේහ සමතුලිතතාවයට තමයි මේ අනුමස්තිෂ්කයේ ඉතාම වැදගත් වෙන්නේ. හරි නේද? ලියන්න කියනවා මේ. වම දකුණු වශයෙන් අනුමස්තිෂ්කයේ මාතෘකාව. වම් හා දකුණු වශයෙන් අර්ධගෝල දෙකකින් සෑදී ඇත. වම් හා දකුණු වශයෙන් අර්ධගෝල දෙකකින් සෑදී ඇත. ඊළඟ තරලකුණ පිටත ප්‍රදේශයේ අලු පැහැති වන අතර
පිටත ප්‍රදේශයේ අලු පැහැති වන අතර ඇතුළත ප්‍රදේශයේ සුදු පැහැති සුදු පැහැති හරි දැන් ලියන්න මාතෘකාවක් අනුමස්තිස්කේ කාර්යය අනුමස්තිස්කේ කාර්යය අනුමස්තිස්කේ කාර්යය එක දේහ සමතුලිතතාවය පාලනය කිරීම එක දේහ සමතුලිතතාවය පාලනය කිරීම අංක එක දේහ සමතුලිතතාවය පාලනය කිරීම දේහ සමතුලිතතාවය පාලනය කිරීම අංක එක දේහ සමතුලිතතාවය පාලනය කිරීම අංක දෙක ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම හිතාමතා පාලනය කරන පේශි තියෙන අවසාන වශයෙන් අපි කතා කරමු සුසුම්නා ශීර්ෂකය ගැන මේ මොළයේ පහළ සුසුම්නාව ආරම්භ වන ස්ථානයේ තමයි සුසුම්නා ශීර්ෂකය තියෙන්නේ මේ සුසුම්නා ශීර්ෂකයෙන් පුතේ හෘද ස්පන්දනය ස්වසනය ඒ වගේම සමහර ප්‍රතික ක්‍රියා පාලනය කරනවා ප්‍රතික ක්‍රියා කියන්නේ මොනවද කියලා මම තව ටිකකින් කියලා දෙනවා ස්වසනය පාලනය කරනවා හෘද ස්පන්දනය පාලනය කරනවා ප්‍රතික ක්‍රියා සමහර ඒවා පාලනය කරනවා සාමාන්‍යයෙන් කියනවනේ මේ හිසේ පිටුපසට තද බල පහරක් වදින්න හොඳ නැහැ කිය. මෙන්න මේ ප්‍රදේශයක තද බල පහරක් වැදුනොත් කෙලින්ම හානි වෙන්නේ සුසුම්නා ශීර්ෂකේ. එතෙන්ට හානි වුණොත් එම් පුතේ ශ්වසනය නතර වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය නතර වෙන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ ශ්වසනය හෘද ස්පන්දනය නතර වුණොත් මිනිහ ජීවත් වෙයිද කියලා. ඒ නිසා මේ ප්‍රදේශයක තද බල පහරක් වැදුනොත් මාරාන්තිකයි. දැන් සමහරලාවට ස්කෝලේදී ඔය යාළුවොත් එක්ක එහෙම වීරු කරනකොට ඔයාලා කරන දෙයක් තමයි යාළුවෙක් පුටුවේ වාඩි වෙන්න හදනකොට පුටු වයින් කරනවා. ඒතර එයා කෙලීම ඔහොම ගිහිල්ලා වදිනවන්නේ. ඒතර එයාගේ වදින්නේ සමහරලාට මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ වැදුනොත් එහෙම ඔය කියන ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක එච්චර හොඳ විහිළුවක් නෙමෙයි. අලියන් සුසුම්නා ශීර්ෂක. මොළයේ පහළ සුසුම්නාව ආරම්භ වන ස්ථානයේ පිහිටයි. මොළයේ පහළ සුසුම්නාව ආරම්භ වන ස්ථානයේ පිහිටයි. මොළයේ පහළ සුසුම්නාව ආරම්භ වන ස්ථානයේ පිහිටයි. තරුවා සුසුම්නා ශීර්ෂකේ කාර්ය. සුසුම්නා ශීර්ෂකේ කාර්ය. සුසුම්නා ශීර්ෂකේ කාර්ය. එක අංගයක හෘද ස්පන්දන වේගය පාලනය කරයි. හෘද ස්පන්දන වේගය පාලනය කරයි අංක දෙක ශ්වසනය පාලනය කරයි ශ්වසනය පාලනය කරයි ආලියන් ඇතම් ප්‍රතික ක්‍රියා පාලනය කරයි 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 වරාගෙන දෙලියන්නේ කැස්ස කිවිසීම ඉක්කාව වෙන්න වරාගෙන දෙලියන්නේ කැස්ස කිවිසීම ඉක්කාව වෙන්න කැස්ස කිවිසීම ඉක්කාව වෙන්න ඒ වගේ ප්‍රතික ක්‍රියා පාලනය කරන්න පුළුවන් රුලක් අරලා ලියන්නේ මෙහෙම තරුවක් දාලා හිසේ පිටුපසට තද බල පහරක් වැදීම මාරාන්තිකය හිසෙහි පිටුපසට තද බල පහරක් වැදීම මාරාන්තිකය පහදන්න හිසෙහි පිටුපසට තද බල පහරක් වැදීම මාරාන්තිකය පහදන්න මොකද්ද උත්තරේ ඒ ප්‍රදේශයේ තියෙන සුසුම්නා ශීර්ෂක ඒකට තද බල පහරක් වැදුනොත් හෘද ස්පන්දනය ශ්වසනය වගේ වැදගත් ක්‍රියා නතර වෙනවා ඒ නිසා පුද්ගලයා මැරෙන්න පුළුවන් ලියන්න හිසෙහි පිටුපස සුසුම්නා නෙමෙයි හිසෙහි පිටුපසට තද බල පහරක් වැදුන විට හිසෙහි පිටුපසට තද බල පහරක් වැදුන විට හිසෙහි පිටුපසට තද බල පහරක් වැදුන විට
සුසුම්නා ශීර්ෂකයට හානි සිදු වේ. 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 තරුවක් මේ නිසා එමගින් පාලනය කරන ස්වසනයේ හෘද ස්පන්දනයේ වැනි ක්‍රියා නතර වේ. ස්වසනයේ හෘද ස්පන්දනයේ වැනි ක්‍රියා නතර වී ස්වසනයේ හෘද ස්පන්දනයේ වැනි ක්‍රියා නතර වී පුද්ගලයා මරණයට පත්විය හැකිය. පුද්ගලයා මරණයට පත්විය හැකිය. පුද්ගලයා මරණයට පත්විය හැකිය. හරි. එහෙනම් අපි මොළය පිළිබඳ ඔන්න සම්පූර්ණ විස්තරයක් ඔයාට කියලා දුන්නා. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ සුසුම්නාව පිළිබඳව.